නවගමුව පොලිස් සස්මේ රණාල ප්‍රදේශයේ කැලණි ගඟෙහි පාවෙමින් තිබියදී පිරිමි මෘත ශරීරයක් සොයාගනු ලැබුවා. එය 54 හැවිරිදි පුද්ගලයෙකුගේ බවට අනාවරණය වූ අතර ඔහු කට්ටාණියෙකු ලෙස ක්‍රියා කරන අයෙකු බවත් తాවකාලිකව හංවැල්ල පොලිස් සස්මේ ඇඹුල්ගම ප්‍රදේශයේ පදිංචිව සිටියෙකු බවට අනාවරණය වුණා. ඒ වගේම මේ සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණයේ පැවැත්වීමේදී ඔහුගේ මරණය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී තිබුව අතර මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් නවගමුව සහ හංවැල්ල පොලිස් විමර්ශනයක් ආරම්භ කරා. ඒ වගේම නුගේගොඩ කොට්ටාශ අපරාධ විමර්ශන ඒකකයේ මගින් තවදුරටත් විමර්ශනයක් සිදු කරනු ලැබුවා. ඒ ප්‍රතිඵලයක් හැටියට මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ දිනේදී කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම කාන්තාව එම පුද්ගලයාගේ අනියම් බිරිය ලෙස එම නිවසේම සිටි කාන්තාව බවට අනාවරණය වී තිබෙනවා. එම කාන්තාව ගල්වැඩපොළක සේවය කර ඇති බවට අනාවරණය වී ඇති අතර එම ගල්වැඩපොළේ රියදුරෙකු ලෙස සේවය කළ යම් පුද්ගලයෙකු සමග සබඳතාවයක් ගොඩනගා ගැනීමේ ප්‍රතිඵලයක් හැටියට එම රියදුරා තවත් පුද්ගලයෙකු සමග පැමිණ මේ තැනැත්තා ඝාතනය කර ඇති බවටයි වාර්තා වෙන්නේ. ඒ වගේම මෙම ඝාතනය සඳහා සැලසුම් කර ප්‍රධාන සැකකරු වන හොරිවිල පළුගස්සෑව ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවටගෙන තිබෙනවා. ඔහුගේ සහායකයා ලෙස ක්‍රියා කර හොමාගම් පිටිපණ ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි පුද්ගලයෙක්ද අත්අඩංගුවටගෙන තිබෙනවා. මියගිය පුද්ගලයා සමග එකට ජීවත් වූ කාන්තාව අත්අඩංගුවටගෙන තිබෙනවා. මෙම අපරාධය සඳහා යොදාගත් යතුරු පැදිය ඒ වගේම මරණකරු ඝාතනය කිරීමට යොදාගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම සැකකරුවන් අද දින හොමාගම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඔබ තවමත් අපගේ YouTube චැනලය subscribe කර නොමැති නම් අපගේ චැනලය subscribe කර ගැනීමෙන් මෙවැනිම පුවත් ඔබට දැනගත හැකියි.